Whenever. ඒ ජීවි එෙක් ආතරේ පුරෝගන ජීවිතයේ ස්සරට යනකොට ජීවිතයගේේ සුබ සිහිනයන්තේනෝ ඒ සසිහිනාාතර වාහනයක් ගන්න ඉදමක් ගන්න එෙක්ම නිවසක් හදාගන්න මෙ මේවාගේ සුබ සිහෙන බොහෝමයක් ඔබලංක තිේනෝ කෙලාපි දන්නවා. ඒම සුබ සිහිනවලට යනකොට මේම ටඔබි අතේ තියන මුදල්ටි කිිතරි කරගන්න ටෝන ඒවගේ ඔබ අවශ්‍ය කරන විදිටේසියල්ල සැකසන්න ටෝන මේවගේ ප්‍රශ්න ටිකක් ක රවනේද ඒ අතරින් වැඩ ඩක්වෙන් කරගන්න වාස විද්‍යාන. ඒල ිසක් හදාගන්නගේම නැත්ත තමන්ගේ නිවාසක සිහිනේ සැබෑ කරගන්නව කියනක පිල්ිබඳව වැඩිපුරම ඔබ මේ කාලවකවාන වෙත හිතනවා න හරි එසම්මද තමා දප ඔබ දනුවත් කරන්න සෝතන බිගන්න. අපේ පිළිබඳු කතා භහකරන්ට පයාාධන කලලා පසම ගාදරනයේ ජීවිතනකතු වන්නට කියලා වරලත් වාස විද්‍යා්‍ය චින්තක වික්‍රමගේ බාත්මත අයිබෝන් සුන්ර සුපපු දේසනක් යි. නිවසක් කදනව කියන එක ගොඩ්නැගිල්ලක් අතනවා කියනෙ එක හිසට වහල්ලක්හදාරනවා කියෙක ඒතරම් ලෙසි පස්ස දෙයක්න වාස විද්‍යානකුලො ේසිල් කරනවා කියන. මංහිිතන්න අපි නිරන්තරයෙන් කතා කරන වාසු විද්‍යානුකූල පැතිකඩක් බලන්න ඕනේ වගේ බොහෝතැන්වල දිනිවසේ දොරම පැතර තියෙන්න්න ඕනේ වගේම අපි සඳහ කරන මුළු තැන්කීමේ දේශවට තියන නොුවකිදේව බොහොම අපි සඳහන් කරනවා. හැම මංගහිතන් වේ වාසු විද්‍යාව සහ මේක වාස්ස විද්‍යානකුලෝ බැලීම කියන කරනය තතු බොහදේ. රනි සප ඉදරීම කතා බායකතු කරම ූජය දැ වාාස්තුූ විද්‍යාව කියන එක සැදිලතියන්නේ ගොඩක් වෙලාවට ඒ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා කලාත්මක පැත්තකුත්තියනවා. එතකොට සාමාන්‍යින් අපි උදාහන නැකෙට කලාකෘතියක් ගත්තොත් අපි කලාකෘතියෙන් බාහිරව ඉන්දර තමයි කලාකෘතිය රසවිඳින්නේ නමුත්. විද්‍යාව ආකිටෙක්ෂ පි එකක් ගත අපි ඒක ඇතුළේ කලාකෘතිය ඇතුලේ ඉදිමින් ඒ කම්ෆටබල් වෙනවද නැත්තන් හරියට ආලෝකේ වාතාශය ලැබෙනවද එතන නිස්කලංක භාවයක් තියෙනවද පිස් ෝමයි් එක ති නොද ඒවගේ ඒව මත තමයි තීරණමින් එතකොට සාමාන්‍යෙන් ඒවා සවිද්‍යා නිර්මාණයක් හළම මට්ටමකට ගිහාම එක කලාකෘතියක් මට්ටම වැටනවා කියල තමයි සැලකීම වෙන්නේ . ඉතින් ඒ නිසා බොහොම ගැන විෂයන් රාශයක් සංකල්නය වෙලා විද්‍යාව කලාව තාක්ෂණය හැමදේම එකතු වෙලා හැදෙන දෙයක් තමයි පාසු විද්‍යාව කියලා අපි අදහස් කරන්න අප සානය වාස විද්‍යාව කෙ අර්තකතනය එකරනකඩා ඔබතුමන් ලස්සන්න තැනකද නැවැත්වපුු තැනක් තිබුණා එතන තමයි හරමේ. එතනට ගිහිල් අපි ඇතුළට ගිහිල්ල බලන්න ඕනි කියන කාරන්නේ ංකිතන්න අර. නිවසක් දනකට වාස විද්‍යාන් හදර කොටෙ ිල්පියයා ඒ පිළිබාඳුවව නිසම හදනවා නිවස ආ කෘතිය හදනවා යා කෘති ඇතුරේ තමයි ජීවිත. වෙන්නේ වගේ මේ කාල වකවාානු ඇතුළ දෙම ඔහුගේ මෝලේ ඇතුළ ඔහුගේ හැම කාරණාවක් ඇතුළම තියනවා මේ නිවස මේ අවසානයේදි මේතැනට එන්න ටෝඩි.වගේ මේ පැතිපෙනුම ඒවගේ මේහි තියන්න ඉදිරිපු සියල්ලම එකතු වෙන්න ටෝඩ මේමගේ දෙවල් මේ සියල්ලම එකතු ඒග නිස්සර හටයන්නේ මේ හැම දෙමගෙන කතා කරන්නකට හගක් දෙනකට තියෙන ගැලුවක්තව මේ නිවසක් හදනකට ගොන්නකිල්ල හදනකොට ඉඩමක් තෝරා ගැනීම කියන කාරණය එන් සප දැකලතියන ොහෝතැන්වලදි හරියට ඩමක්. ගැ ැතිවනට පසේ මහර විට කොච් ලස්සද යක් හැතුුවත් කෝච ලොස නිර්ණයකලත් වැඩක්වෙන්න නති තැන් ප වනෑතරන් ැකල තිව සපය රීම කතවාරම්භ කරබුණනට. දැ ගොඩක් එලාවට අපි ඉඩමක් තෝරගැනීමේදී ඩම. නාගරික පරිසරයකද අර්ධනාගරික පරිසයකද ගාමීය පරිසරයකද කියන කාරනාව මත ඒ ඉඩම තෝරා ගැනීම තීරණය වෙනවා දැන් ගොඩක් වෙලාවට ඉඩ මේ හැඩය ඒ හැමදේම කල්පනා කර උදහන්නකට අපි ගත්තොත් පාරවල් දෙකක් මයින් වෙන ඉඩමක් වගේ ගත්තොත් ඒ ඉඩ මේ වීදිරේකා දෙකක් පේටනින්ද සමටඒ ඉඩ මේ භාවිතා කරන්න පුළුවන් නිවස ගොඩ නගන්න. පුලුවන් ඉඩ ප්‍රමාණය අඩුවෙන ට් පිින්ට්ක අඩුවෙන. ඒවගේ එක පාරක් නන් තියනෙ තොට එක පැත්තක විතරක් විදිරේකාව ඉතුරෙනවා. ඒවගේම භූමි දර්ශනය යැන ඉඩමේ. ගස් තියෙනවද ඉඩම ස්ලෝප් වෙනවද මේ ආනතියක් තියෙනවද ඒආදී කාරර්ණ සියල්ලම බැදගත්වෙන ගොඩක් වෙලාවට අපිට සිද්ධ වෙන්නේ ගොඩක් සේවාදායකයෝ ඉඩමක් අරගෙන සුවිද්‍යාක් ගැන ඟට එන්නේ සෙල්ලා ඉඩම තියෙන ගස් ඔක්කොම කපලා ඉඩම හැඩයක් තියෙනවනන් ඒ ඉඩම ෆ්ලට් කරලා තමයිඉන්න නමුත් ඇත්තරම අපිව පුහුණු වෙලා තියන්නේෙ ඒ ඉ මේ තියන ස්වාභාවික ලක්ෂණ උකහාගෙන ඒ නිවස ඉිකරයින් පස්සේ නිවසේ ජීවත්තන ලැබෙන අදදැකීම මුල්කරගෙන තමයි සිද්ධවෙනේ නිසා ගොඩක් කලාට ඒ වගේ කාණාවලින් බැහැර වෙලා ඉදම තිය ඔරිිජිනල් විදිහට එක මූලික විදිහටම වාවිද්‍යත්තික සාකච්ඡා කරන්න පුළුවන් ගොඩක් හොඳයි. ඒ ඒ වගේ වෙලාගදී. හොඳ නිර්මාණයකින් සේවදායකයක් සතුළු කරන්න. මේ ඒ වාස්විද්‍යාඥයට හැකිාව ලැබෙනවා. ඕපි දැකලතියන අරයහම ඇතිවු නිර්මාණයතුර දැන් අප එත මක දැවන්ත ගක් තියන ඉඩමක් වෙන්න පුළුවන්ක මක් ය අපිදැකතියන අ නිවසතියන ගොඩනැගිලමේ ඇතුලට ඒ ගස ඇවිත්තේන එමනතන් ඒකහරි වාස විද්‍යාන කලව ගල පලතියන හරි ලස නිර්මාණය වෙලා තියනවා මංහිතන් අර සභාවිකවම රුම වෙලා තියන දේවල් අපි විනාශකරගෙන ඊට පස්ේ අර වාස විද්‍යාඥය ගමුුණට වැඩක්වෙන්න නැහ මංහිතන්න හ ඒම විශේෂය ඇතරම ගහක විශාල වට්නාකමත් ති නොව ගහෙෙන් ලැබෙන හෙවන් දැන් අපිට නිමසක්කි දිකිරීමේදී ඒ නිවසේ ඉන්ස්ුලේෂන් ඒ කන රත්්‍යනය එක කවලක්වා ගැනීම සඳ දිකවියද මක්තරණ සිද්ධ වෙනවා ඉන්සුලෂන් දාලා ඊළඟට මේ ආලෝකය සැරට එනවා ගලෙයා එ ඒක නැති කරගන්න සමහර විට අගුව වැඩිපුර පන් පැන්නීම ඒ වගේ ක්‍රියාගන්න නමුත් දැන් අපි ගහක ලොක හෙවක් ලබා ගන්න පුළුවන් ඒ ඒ ලබෙන අර ඔක්සිජන් ලැබීමටමතරව විද්‍යානුකූලව කාබන්ඩක්ැඩ් උරාගෙන ඒ වගේ ලැබෙන වාසි විශාල සංක්‍යවත්තියඉ ගොඩ් අකලාට වාස්විද්‍යාඥ පුහුණ කරලා තියන්නේ ඉඩ මේ පිහිටි මැචුව්‍රීස් කැ පරිනත ගස් තීනවනන් ඒ ගස් පුළුවන් තරන් බේරගෙන ඒඩම ඒ ගස් වටා ඉදි කිරීම තමයි අපේ ලංකාව ධර්මකලාපී දේශගුණයක් තියන රටක් නිසා ඒ වගේ කරන්න හැකියාවක් ලැබෙනවන බොහොම මේ කම්ෆටබල් කියන්නේ සැප පහසු නිවසක් ඉදි කර ගැනීම හැකියාව ලැබෙනයි ඒ. ගහා දැකීමන් ගහයි ගහකුල දැකීමින් ලබෙන සැනසීමට අමතරවා. මගතර සෞන්දරයත්මක පටිපිටාවකුත් එකතුරගෙන දවසක ලස්සන එකතු කරගන්න ගමන් බොහොම සුන්දර පරිසරයක් අපට නිවස තුළම හිමි කරගන්න පුළුවන් දිනාගන්න පුළන් කියෙන කාරය මතාක් කන්න ගමන්න ඔබතුමන් එකතුකරපු තවතපු නිර්මාණකගේ පැක්තියෙන. ඔබතුමන්ගේ නිර්මාණත්ක හැකිවත්තේ එකේසිල්ත්තෙක නිර්මාන් වු මහිත ැපටේයයාල බලන්න පුළුවන්ක මක්තින චෛරපක පයක්ත්තියෙන ඒ චරප දැකීමන් හිතා ගැන්න ලන් ක් ි එනට කතා කර ගෙ. ඕ මේ නිවස ඉදි කල්ලා තියන්නේ පිටකෝට්ට ප්‍රදේශයේ අර්ධනාගරික පරිසාරයක පර්ච ශස්සක පමණ ඉඩමක මේ තනිපලේ වහලකින් සමාන්විිත නිවසක්. මේ නැනිවසි බැද් ගාන කුල්ලු අභේවූමේ ආස්සිතව ඉදිකල්ලා තියන නිවසක් ඒ පුල්ලුවු අභැභවේ පේන පරිදි ඉදි කල්ලා දෙකාක්. මේනිවස යාල අබේභූමිය ආස් ආස්ශ්‍රිතව නිෂ්පාත් නිර්මාණය කරපු. වයිල්ලයි් බංලෝ එකක් බොදුව කතා කරනකට අපි බොහෝදේවල බලන්න පුළුවන්කම තිෙරන වටේපිටාව පේනආකාරයට තමයි මේක නිර්මාණය කල තින්නේ මේ යාල අභවූමයට ආසන්න ප්‍රදේශයක කැලෑව පේන විදිහයට නිදන කාම්බර සහ ගෙදර පුදු කොටස් නිර්මාණය කරදින ොඩි බැවක් තියෙනවා ඒ ආසන්නේ අලින් වතුර බොන්නේ න මේ නිවස තියන්නේ. නුගේ ගොඩ ප්‍රදේශය මෙහි විශේෂත්ය අපි සිමෙන්ති ගඩෝල් පෙනෙන් කපාර කරන්න නැතුව පේන් කරන්න නැතුව අඩු වේදම් තාක්ෂිණය යොදාගෙන නිර්මාණය කර ලද නිවසා. මේ නිවස මේ ඇතරම මගේ කාර්යාලය මේ නුගගේ ගොඩ පිට ලතින්නේ එකත් අප අර එක්ස්පෙරරිමෙන්ටරල් විදිහට කරපු එකක් අඩුේදම් තාක්ෂණය පාවිතා කරලා නර්ඩ් ස් ලැබ් . Pagoda, uh, සැබ්බ එක පවාපි අඩු විදම් තාක්ෂණන යොදාගෙන නිර්මාණය කන ලද කාරයයාල මේ ල්ල කතා කරගෙන යනකුට අපි දැක් ජයරුප හැමකගේ ඔබ සෞුන්ධර්රයාත්මක වඩිනක හර ලස්සන්ට තියාගන්න උත්සාහ කර තියනවා ගහකොලද පැවක් වෙන්න පුළුවන් එහම නැත්තන් ඒහි තියෙන සුන්දර පරිසරය වන්න පුුවන් මේ සියල්ලම අවශ්‍යයිනයද වාසු විද්‍යානුකුලෝ බැලීමි තුළ ශේෂෙන් අප අප ජීවත්වන පරිසරයතාම වැදගත්වෙනවා නිවසයි නිම සැඇතුලදහ පිටට තද බල විදියටට ෙන් විරීමට අපාසුයි අපි ලංකාව වගේ ගර්ම කලාපී පලිසරයක ජීවත්වෙනකොට අපිට සීතරරතුවක් නැහැ ඒ වගේ නිසා අපිට එළියත් සම්ගතියන සම්බන්ධතාවය ඉතාම වැඩගත්වෙනවා. ඉතින් වාතාාශ්‍රය ලබා ගැනීම ගහක් මේ ආලෝකය ලබා ගැනීම ඒආධි කාරණ එ ගත්තහම් ඉති ඒ ලැබෙන එක් තරස්ථ අපිත් ඉස්ානී දලිට පෙනෙනද අපිට බවක් පෙනෙනවන මූද පේනවනක් එමට වනාන්සරය පෙනවනේ ඒවා උපරිම මට්ටමින් යොදා ගැනීම තමයි ව්‍යසුවිද්‍යානුකූලව මේ ැදගත්වයන්නේ වාස විද්‍යාන්කළමේසියල වැදකත්වෙනකුට නිවසහදරෝ කියනෙ තේතරම් හිස පසු දෙයක් නෙවේ අපි ඉඩම තෝරගත්තට පස්සේ ඔන්න නිවසේ හරිියන විදිහයටට එනට ඉඩමට කලිෙන විදදිර නිසහදන්නට ගොඩන්න කියල්ල හදන්නටෝන ඔන එතකට ාවව ප්‍රශ්යක්යනවා සමහර විට කුඩායිඩ ප්‍රමාණයක් තියනතනක් වන්න පුළුවන් සහරයතැන්වලද අපිට අවශ්‍ය කරන්නේ බොහොම අඩු වියදමකින් හොඳ ලක්සන ගේයක් වන පුුවන් ගොඩගකිල්ලක් වෙන පුුවන් ඔන්නේ ප්‍රශ් තිගත්තරකින් වාස් විද්‍යානයයක්ක් මුණ ගැන්න කෙනෙක්ෙනවා. ඇදි කතාරම ොහොම දෙහෙම සේවාදායකේ කාවට පස්සේ ඔබෑඇතුටු සමස්සය කතා කරන්නන්නේ පිළිබන්න. උදල්න දැන් අපිළඟට අපි සේවාදායකෙක් පැමණම් අපි මුලින්ම කරන්නේඒ සේවාදායකයාගේ අවශ්‍යතා ටික අඳන ගන්නමුණනේ ඔහුගේ හොයගේ නිවසක් නං නිවසේ කාමරකී ඇද පවුලේ විස්තර පවුලෙ එකී දෙනකින්වද. ඊළඟට ප්‍රධානම අනිත්කාරණය තමයි අයයි බජට්ටිකයි අගරන් තින මේ. ඒ අනුව අපිට සිද්ධ වෙනවා සමහර වෙලාවට සමරලාට තියෙන මේ බජට්ට එක අඩුනං අදියර දෙකකින් ඉදි කරන්න ඒ විදිහට නිර්මාණයක් කරන්න පළබෙන සමහර අවස්ථාවල්දී පල්ලහ තටු විතර කදල දෙනිස් අධියරයේ දී තුරු කොට් සහදා ගැනීම සඳ ඒ වගේ උපදෙස්තෙන් අපට සිද්ධ වෙනවා මේ සේවාදායකයන්ට ඉළඟට විශේෂයෙන්ම අඩුුවේද තාක්ෂණය යොදාගන්නෙක හොමද කියන එක අනවශ්‍ය වියදං කරන්නේ නැතුව ඉළඟට කල් පැවැත්ම මෙසේ කල් පැවැත්ම බැඩිබෙන ආකාරයට සුව පහසුව ඇතිව නමුත් ැ තෙමෙන තැන් අඩු කරගෙන අත්තිි කාලෝකය එන තැන් අඩු කරගෙන කෝමද නිවස ස්ථානගත කරන්නේ නිර්මාණය කරන්නේ එඒආදිී උපදෙස් තමයි අපි ගඩක් වෙලාවට සේවාදාකෙන්ට ලබාද බොහොම උපදෙස් ලබාදීලා සිහින නිවාහන හදා ගන්න සිීහිනයක් තියෙන ගොඩනගිල්ලක් හදා ගන්න ඔබ ලංඟෙට එන වාසු විද්‍යානුකෝලව අවශ්‍යකන උපදෙස් ලබා ගන්න එන සේවාදායකෝනෑඇතරමඉන්න පුළුවන්ක මක් තියෙන දැන්කර කුඩා ඉඩමක් තියෙනකොට ගැටලුුවන්නපුලුවන් වැඩිරම ැක්සාමාන්යෙන් අපි ගන්න ඉඩමත් එෙක්ක හැබයි අපිට හදාගන්න ඕනේ බොහම ඉඩ පහසුව තියන හොඳ ගෑ ගොඩන්න ගිල්ලක් වෙන්න පුළුවන් එතකට කොඩා ඉඩමක් තියෙන ෙකුට පුළුවන්කමක් තියෙනවාද ඒ අවස්සාාව සපුරගඩ අපි ඒගනත් මතකරමකෝ දැ මේ කාලඇතුරට දැන් අපි කොඹ පරිසරටාවත් ගන්න පුළුවන් ඉඩම ප්‍රමාණ බොහමමාඩයි. හැබඒකට හරිවිදියට ඉඩම හදාගන්න ඕනිගේ නිමකරගන්නුවන්නේ . ඒ කරගන්න හැක අඇතියෙනවා ැ සාමාන්‍යෙන් මේ ගොඩනැගලි ඉදිකිරීම නීති අනුව සාමන්‍ය ගෙදරක ඉඩගොටසි ඉඩමෙන් තුනෙින් දෙක පමණයි ගොඩනැගල ඉදිකරන්න පුළලන් තුනෙ එකක් තුරුගන්න ඕනේ නමුත් ඉඩම වර්ගඵලය අනුව යාහකි තත්තුු ගන්න තිීරණය වෙනවාඒ ඒ ආකාරයට දැන් ඉඩම ඉඩ මේ ඩම කුඩාාවනොත් උඩට යන්න වෙනවා එකන්නේ තට්ටු කීපයක් යන්න වෙන. නම් ඉඩම විාලනං අඩු තට්ට ගානකින් නිර්මාණිකරගන්න පුළුවවා ඒ ඒදී අර ගොඩක් වෙලාවට නගරක සංවන්ධල් අධිකාරී රිෙගුලාසි අබට අනුකූල වෙන පරිදි තමයි ඉඩමක එක්ස්ටෙන්ට්ටක පර්චස් ගන්න අනුව ඒ නිර්මාණය කරන්න සිද්ධවෙන්න මු ඒ අවශ්‍යතාවේ අනුව මේ ගොඩක් වෙලාට තියන දැන් සාමාන්‍යයෙන් පර්ජසායක ඉඩමක් තමයි කුඩාම ඉඩම ඒකේ සාමාන්‍යයෙන් තුනෙන් දෙක් ගැන ප්‍රච සතරක පමණ පමණයි හදන්න පුළුව ඒවගේ අවස්ථාවක උඩට මේ තටටු දෙකක් පමණ යාමට සිදුවන. නමුත් අපි පරච විිස්සක වගේ ඉඩමක් ත්තුොත් සමහරවිට තටට දෙකකින් වගේ අවශ්‍යතාටික සපුවාාගන්න පුළුවන්. ඇ තමන්න්නට තෝරාගන්න ඉඩම ප්‍රමාණය නුව සහ තමන්ට අවශ්‍ය කරන තත්ත්වයනුව ඒ ඉඩම ස ගඩන කල් හදාගන්න පුළුවන්කින් කරනය මතා කරන අප තත් චායරපක පෙක්කට ඇන්න පුළුවන්කවක් තියෙන බලට මේ චයරපත් පතුමන් වෙසෙන් බොහොම හරියාකාරෝ වාසුවිද්‍යාන කළොව සකසපුය අපේ සඳහන්කරප නේන. මේ නිස හිී ඉඩමක නිර්මාණය කර ලද කලල් ගොඩ ප්‍රදේශයේ නිවසක් ප්‍රචශස්සක පමණ. හෙදී ඉඩම අඩි තිස් පහක් පමණ වනත් ඉඩම දිග අඩි අසුවක් අනුවක් පමණ දිග ඉඩමක නිසා හිීනි දිග නිවසක් නිර්මාණකන් සිද වුණනාා හෙදී වැදගත්තෙන්නේ ඉඩම පලලාඩු නිසා. වාතාශය නිවස හරහා හොඳින් ගමන් කරන්න විදිහයට තමයි මේ නිර්මාණය කරලා තියෙන ගහ කොල පෙන් ආකාරයට රැරැන්ඩා එකක් දාලා ඩබල් හයිත් රන්ඩා එකක් සමඟ නිවසයන්ට ගාඩ්න එක එන්ජොයයි කරන්න පුළුවන් වෙන විදිහට තමයි ඒ නිවස නිර්මාණය කරලා තියෙන්නේ නිවස ඉදිරිපිට කුඩා රබර්වත්තක් තියෙනවා ඒ රබර්වත්ය පිෙන ආකාරත තමයි ජනීල ස්ථානගත කරලා තියන්නේ නිවසේ එනිසා නිකං හරිම අධදනාගලික පර්සරක වුණක් බොහොම ගාමීය පර්සරක ජීවත්වන ආකාරය ඇැඟීමක් ඇතිවුණ පරිදි තමයි මේ නැරෝ ලීනය හවස්කේල් හීනිදි ගැටි නිවස නිර්මාණය කරලා තියෙන්නේ කලල් ගොඩ ප්‍රදේශයේ. ඉළඟට අපි ඩී එහෙම යහාමින් භාවිතා කරලා තියෙනවා ඒ මිමසියන්ට කම්ෆටබල් වෙන විදිට ඇර ඒවයිතින මටීරිය මමුද්‍ර්‍යවලතින සොෆ්නස් ඒ මුද්දු බව සහර අලු බව අතර සම්බන්ධය යුදාගෙන තියනවා ඒආසු විද්‍යානු කූලව ඒ අදදැකීම උද්ධීපිණය කරන්න එහෙම ලස්සනට ඉඩමක් ගත්තට පස්සේ කියයක් හදාගැන්න වලාපුොරොත්වවෙ ඉන්න ඔට මෙතුමාන මුණ ගැන්නට පුරුවන්කමතියන අපේ අවසන් වෙනකර දුරකතනක්ක සොඳහ කන නිසා අපිත කරන්දරන්න කෙනනකාරන මතක් කරන්නට ඕනනි ඉඩමක් තෝරගත්තා ඊට පස්සේ ස්භවික වඩනාක මත් තියාගෙනමවාස විද්‍යානයෙක් මුණ ගහන්න ගයාාට පස්සේ ඕන ඊට පස්සේ අපිට අවශ්‍ය කරන විදියට ඒ ගෙදර තියෙන සලසුම පිළිබඳෝසහ අපිට හිතේ තියන දේ සහ එතුන් උපද සුත් අරගෙන නව මේ සයාල්ල මරකෙන යනකොට හුගක් වෙලාවට නිවසක් හදනකොට වැදගත් න්න ඕන කරුණු කියපයක් තියෙනවාහ අප අවධානයොමු කරන්නට ඕන කරන කරුගේ පයක්තතිේරු. නිසාේ පිබමඳවත් සධහන් කරකෝ. විශේෂයෙන්ම හොඳ නිර්මාණයක් බිහිවෙන්න ගොඩක් වෙලාවට නිවසේ වාසවිදධඥා සහ සේවාදායකයා සිතන විදි එකම විදිහට සිදූනොත්. ගැටම්ලින් තොර ලොකු වෙනස්කම් සිදුකරන්න ඇැතුව යන් කිසි විශේෂ නිදහසක් වාස විද්‍යාඥට ලබා දුන්නොත් ඔහුගේ අධදැකීම් සහ වගේ අධ්‍යාපනය පාවිච්චි කරලා හොඳ නිර්මාණයක් ශ්‍රේවාදාක ලබාදීමේ හැකියාවක් වාස විද්‍යාඥයට තිබෙනවා. සමහර අවස්ථාවල සේවාදායකෙන් වාස්විද්‍යයක් සම්ගර එකඟ නොවන අවස්ථා තිබ න් ඒගේ උනහම. සමහට ඒ නිර්මාණයේ තත්වය යම් මට්ටමකට බලවෙන්න ඉඩ තිෙන ඉති.ඒ විශේෂ වැදගත්කමත් තියන්නේ ඒ වගේ සේවාදායකෙන්ට විවාසු විද්‍යාඥට නිදහසක් ලබා දෙන්න පුළුවන්ඒ ඉඩමේ පිහිටීම ඉඩ මේ ස්වාභාවික අවට පරිසරය ආදිය සලකිල්ලට ගෙන සේ්‍රදායකයාගේ අවශ්‍යතාවය පමණක් දාශවිද්‍යංජයට ලබාදීලා එ ඔහුගෙන් නිර්මාණයක් ලබා ගන්න උත්සාකිරීම තමයි ඇතරම හොඳ නිර්මාණයක හ අනිවාය පොදැන් අ හුගක් පෙලාවටතන් අපේ තියන ඕවමනාව කමත් පෙන්න්නන්න ටෝනිේ ඒ වගේමතම අපිට සිත ගියානෝයක නිර්මාණය වෙන්නටත් තඕනේ ඒවගේමර් වාස විද්‍යාත්ඥය සඳහන් කරන කරුණු ටික හරියාාකාරව අපි දැනික කියාගන්න ටොන මගහිතන්නර ඒ සුහදතාවේ නැතිකමත්ක තමයි සමහර්තන් ලද ගටලුකාරරිදත ැතිවෙන්න ේද රඒ සුහදතාව කියද හරිම ශක්තිමත්වවෙන්න ඕනිේ මගහිතන අපපුරු නිර්මාණය කවසානයේදී ප්‍රතිඵලයක්ක් ද ලබාගන්නතම ඒ ලගින් ඇසුරු කරගෙන අන ගම. ඇ තුතිතමයි ශ්වාස රද පතින්නේ විශේෂයම දැන්සාමාල්‍යය නිවසක් ඉදි කිරීමේ සේවාදායකයා වාස්තුවික්්‍යයක්ඥා ඉළන්යට ගොඩ්නැගිලි ඉදිකිරීම කරන කොන්ත්‍රාත්කරවා මේ තුන් දෙෙනම එකතුවෙලා තමයි නිර්මාණයක් ගොඩනැගෙන්නේ ඒ ඒ ඉදෙනආසර සම්බන්ධී කරන උ පරිම මට්ටමින් පැවතුනොත් ගැටුම් අඩුවෙන් ඒවගේ වෙලාවක ඉහල මට්ටමේ නිර්මාණයක් ඉදිකර ගැනීමේ හැකියාවක් එනවා. ය වාසවිද්‍යාඥයට අමතරව අපි සේවාදායකැන්ට සේවා ලබදදීමේදී ප්‍රමාණ සමික්ෂයක් සහ විහ ඉංජනීරයකුත්ක සම්බන්ධ වෙන විශේෂයම ආක්ෂණික කාරණ නිවසේ අත්තිවාරම ඉදි කරන්නේ ඉළඟට ස්ලැබ් එක දානනය ස්ැබ්බ එකයක් කම්බි ඉළඟට වහලේ සැකිල්ලේ ආධකාරණා සම්බන්ධෙන් වහ ඉජිනීරුව ැදහත්වෙනවා හිට අමතරව ඉඩමේ නිවසේ කොස්ට එක නිවසේ වියදම සාමාන්‍යයෙන් ල්නය කරන්නේ ප්‍රමාණ සමික්ෂකඇ තොට මේෘතිවේදින් තිදනාගේ එකතුෙන් තමයි සාමාන්‍යයෙන් නිවසක් හෝ මෙනයම් ගොඩන්නගිල්ලක් නිර්මාණය වෙන්නේ. තේදී ඒෘතිවේදින් තිද උපරිම සේවාව ලබාදීමට උත්සාහරනු අදාල සේවාදායකයට ගැනවියදාන් කරන මුදලට සවිල්ලන. උපරිම වටනාකමක් එ නිර්මාණයක් සේවදායක ලබාදීම තමයි උන්ගේ ඒ වෘතිය වේදීන්ගේ යුතුකම. ඒ යුතුකම සහ වගකීම සහ ඒ ලස්සන නිර්මාණය කවසානයේදී දකිින් ලැබෙනෝ කියන කාරණය තුලේ බොෝ දෙවල් කතා කරන තියන එ සරබතුන් අපි රාගෙන වෙල්ල තිබුණ නිර්මාණය තවය තිේප දයක්ත්තමයි භව සන්දර්ය ආරක්ෂා කරගෙන තියෙනවා නිස විදි ඉඩමක් තොරාගැනීම සහ ඒ ඉඩම තෝරා ගත්තට පස්සේ එතන නිර්මාණයක් ලස්සට බිහිකිරීම කියන කාරණය වාස් විද්‍යාශනයක් සතුව තියන බොහෝම ලොකු තැනකට යන්න තියන කාරණක් කියන දේමාතක්කරන්න ගමන් අප අවසා වෂය සහන්කරමූ ඉටමක්තු. රගන්න ගේයක් හදන ගොටන ගල්ලක් අදන මේ සියල්ලම යන්ත්‍රීකරණයක් වගේ වනාට කාලයක් යනවා. සහ ඒ කාලය ඇතුරට බොහොම අපූරුවටක නිරුමාට වන්නටඕනේ එනි සවසනශය සඳහන් කරම තවත් වැදගත්වෙන්නටව කරනු මොනොත්තියන කෙනන කන්න විශේෂයම නිවසක් ඉදි කිරීමේදී නිවසේ ප්‍රතමම ඉඩම මිල්දී ගන්න ගන්නනන් පසු අදාල ප්‍රදේශේ පාම පදේශය සභාව හෝ නගර සභාවට අනුමතවීම සඳහා යම් කිසි කාලයක් ගත වෙන බව මතක තබාගන්න ඕනේ සාමාන්‍යයෙන් මාසයක් මාස දෙකක් පමණ කාල ගන. ඊට අමතරව ඉදිකිරීම සඳහා මාස නමයත් දොලහක් නිවසක් නම් ඒ වගේ කාලයක් ගත වෙන ඉදින් ඇය. ඊටඩා වේගෙන් ඉදිකිරීමක් කරන්න පුළුවන් ඒම වනොත් සමහරවිට ඒ නිමාාවන්වල ගැටතුල ඇති ක්ත ට ලගත පුළුවන් වික්ෂය ගැටලග තෙන පල විශෂම කෝක්‍රීට් තලාද වගේ ඒවට දවස් විසියක් ශක්තිය ලබා ගැනීම සඳහා ඒවා ප තිබිය යුතුයි ඒආද කාණා සැලකිල්ලට ගෙන තමයි සාමාන්‍ය මමාස නමයක් මා ගොල් හ කතර කාලයක් සාමාන්‍ය වර්ගාඩි දෙදදාස් පන්සිෙක් තුන්දහක් නිමසක්කි දිකිරීම සඳහා වැය කරන්න.දිගේ ඒ කාරණාත් මතක තා ගත යුතු සේවාදාකයා නිවස විශේෂයෙන් වැදගත්තෙන්නේ අනුමැතිය ලබාගැනීම උතාම වැඩගත්තෙනවා නීතියනකුල නිවස ඉදිකරවා ගැනීම සඳහා. බොහෝදේ වල්හිතන්නට ඕනේ අවසානි දෙ ලස්ස නිර්මාණයක් බිහිකරගන්න තවන්ගේ හිස්සට වහල්ලක් හරියාකාරව බොහම සුන්දරව නිමකරගන්න පුළුව හැකිාවක්තියෙන. ඔබ සහ ඔබේ වාස විද්‍යාඥා අතරතියනයේ සම්බාධතාවයක්ත්ක කියන කාරණය මතක් කරන්නට ඕනි සුබදෝයන්න ෝද ගමනක්ය වගේ අවසානේී අපූරු නිර්මාණයක් බිහිකරගන්නසා පාස්සු විද්‍යානකූලව වැදගත්වෙන නිර්මාණයක් බිහිකරගන්න එක අපි හැමෝගිම වෙද පර්ශ්ව අතරම තිය. හත් කියනකාරනී මතකකාරන්න ටන ම මෙතුවන්ගේ දුරකතනන්ගේ සහන් කරන්න බිදුව හත්ස හඇත්ත හතයි හතලි සටයි හැට තුනයි පනස් වන බින්දුව හත්ස හඇත් හතයි හතලි සටයි හැටතුනයි පනස්ස වන කියන දුරකතරන්ගේට දුරකතන තු මක්ති කියයල වෙලාවක්යෙන් කරගෙන ඔන්න මෙතුවන්ම මොකග කියන්න පුලන් ක්තියන ඔබස් හැ හන සිහන ගොඩනගල්ල හදාගන්න හරියාකාරෝවාස විද්‍යානුකුල්ලව ේවල් එක තුරගන්න ඔබට හැකයාපක්තියනෝක කියෙන් කාදේ මත කරන්න ට නේ බින්දුව හත්සේ හැත හතයි හතලිස් සටයි හැට තුනයි පනස් වන කියන දර. තනගේ ඔබ නුවෙන් ෘත වෙලා තිේරව කෙලමතක්රන්න බොමත් බාදරෙන් අද මේ සම්බාධයෙන් කතා කරන්නට බොහොමත් ප කැමතිෙන්න පිත්තක එකත වනේ ඔබෙ සේහන නිවහන්ට බලාපොරොත්වක්. එකතු කරන්නට වරලත්වාස විද්‍යාන චිින්තක වික්‍රමගේ මැත්තවනින් මොක් ස්තුීමය පැීමට යිෝ. හොඳයි සෝදානක්වැෙනකෙට ේරාමයක් ලබාකන්න ආදරනී ජීවිතයයක්ෙක් ඔබ ොහම ආදරින් මේ එකකතු වෙලායිඩ කෙට විරාමයක් කරගෙන අපි නැවත ොනගහෙත්නම් ආදරනී ජීවිතයෙන්. පතා අලු වේඩියෝ සහ ප්‍රවල්ති නැර්මීමට එහත බට එක කලික් කර සේත TVවී සබස්ක්‍රයිබ් කරන්න. අලු ස්‍රීඩියෝගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝත්‍රික් කරන්න.